අයිබොන් සුබ දෑසනක් ක සීතල උදෑසනක් උදවවාාසට පෙර සීතල උදෑසනක්ක වෙත්තිබෙනවා. හැබැයි ඒ සීතල උදේසන උනුසුම් කරන්නට අද පත්තර විස්තර සමත්වෙනවා. මොකද සේයාගේ කතාවෙන් අපිට අදත් ආරම්භය ගන්නට වෙන්නේ. එනිසයි බංකිවී සීතල නැතිවෙල අවුනු සුබැයි සේයා පිළි බඳව කතා කරන්නකොට. දැන් අපි දිනමනේ ප්‍රධාන ශ්‍රිෂ්පාටය ආරම්භ කරන්නේ කොණ්ඩා ගැනයි ේදවාසල හැමෝගීමම කතාබා. හොඳට ගන්නව කොන්ඩයාව දෙන්නේ කියලා ජනතාවවෙල්ලීම මක් කරනවා. නමුත් එලෙස නීතියාාතට ගන්න පුළුවන්ද. එතන ප්‍රශ්නාර්ථයක් ඉතුරු වේෙනවා. නමුත් ජනතාව වෙනදාට වඩා අවදිවී සිටීම මේ ළමයින් සම්බන්ධයෙන් සංවේදී සිටීම කොයිතරන්නම් වටනවාද. එවැනි සංවේධීතාවයක් තිබියදී අතුරු කිරරි පාල් නිවස්ස කළමේ කපා කොටා ගාත්තනයටට ලක් කරනවා ඒ තවත් කකේදවාචකයක්. මේ සයල්ලා අපි අද පත්තර ඇසුරෙන් කතා කරමු පළමුුව සේයා ගැන මතක අවධකරමු කොණ්ඩයාද සමගින්. දිනවින්න ප්‍රධාන ශ්‍රිෂ්පාටය සයා පැහැරගන්න වසරක්තිස්සේ කුරුමානම් ඇල්ලුවා විජ්‍යානය ඉදිරිසිංහ සමගින් චන්ද්‍රිකා පෙඩෙරාලියන්නේ. බලන්න මේ කතාව සේයා පැහැගන්න වසරක් තිස්ස කුමානම් ඇල්ලවා. උත්සායි හරගගේ පස්වෙනි වතාවේ කොන්්ඩයක් පාපොච්චාරණය කරයි. සයා දැරිය පැහරගෙන ගොස් ඇය දූෂණයකිරීමට තමා වසරක පමණ කාලෙක සිට මාන බලමින් සිටින බවත් ඇය පැහරගෙන යාම සඳහා ඇගේ නිවසේ ජනලේ ළඟට සිව්වතාවක් පමණ පැමිණි අවස්ථාවක් නොලැබුණු නිසා. අපසු හැරීගගේ බවත් ඇය පැහරගෙනයාමට අවස්ථාව ලැබුණේ පස්සනිවතාවේ බවටත් සයා සදවමගේ ගාතකයා වූ කොන්්ඩයාගෙන් ඊ කළ ප්‍රශ්ණකරින් වලදී අනාභර්ණය වෙලාතිබෙනවා. ය පහැරගෙන ගියද්දිනේ නිවසට ඇතුළීම සදහා පෑ ගණනාවක්තිස්සේ නිවස තුළ සිදුවන දෑ බලමින් අවට සැංඟිවී සිටි බවපාසන කොන්ඩා. නිවසේ ඉදිරිපිට දොර අඇතුුදමා තිබුණා නම්. එදිනද තමාට සයා පැහැරගෙනයාමට අවස්ථාවක් නොලබෙන බෞද සඳහන් කරනවාම්. කාරණනා කේප්‍රයක් අපිට කතාක් කරන්න තිබුණා බලන්න සිව්වතාාවක් කාවලෝ දොරළඟට බැඩවුණාලු අසනි වතාවිලු පැහරගෙනගේ එදා දොරාගු දාළත්තිබුණ නංම් මේ පැහර ගැනීම කරනට අවස්ථාවක් ලැබෙන්නේන හැලෝ. දෙමමාපියන් වෙතින් යම් යම් අඩු පාඩුස දනාද. මේ දොරාගුළු දැමීමේ කවස්ථාවක් ඊට පස්සේ දුවකෝ කියෙලා බලන්න කොට ආච්චිලංඟට ගීන් ඇතැයි විශවාස කිරීම තවත් අවස්ථාවක් මේ අඩු පාඩුස දුවන්නට දෙන්න බෑ කුඩා දරුවන් සිටින අස්ථානවල. එවගේම සයා පැහරගන්න වසරක් තිස්ස කුරුමාණ මැල්ලුවලු බලන්න. අවුරුදු හතරෙන් දන්නේ මේ දැරිය දෙස මේ වනචාරී කාමාතුරයා බලාගෙන දෙලාතියන්නේ. ඒ අතරේ බොහෝ දෙනෙක් මේ සයාගේ ඝාතනයෙන් කම්පනයට පත්තුුණු තැනක්ත්තිේෙනවා. එතමයි අර බරපතල ලිංගි කාපයෝජන විකෘති අසාමාන්‍ය ලිංගි කාපයෝජන සුදු කලායිකෙන කාරණාවත් එක්ක කොහොමද ඒ මොහොතේ මේ දැරිය සිට. ඒ වසා දරාගෙන සිටිය කෝමද ඒ මෝතයේ දැරියගේ මානසික ස්වභයම මොනමට්මක තිබුණාද. මෙිකරමයි බොෝ අයට වසන්නට බැරිකාරණාව හැබැයි මේ බලන්න පාපොච්චාරණය කියර තියෙන කතාව. සේ දැරිය පැහරගෙන ගොස් දෂණය කිරීමට පෙර ඇය ගාතනය කිරීමට සිදූ බවපවසන කොන්ඩයා ඇ පැගණනාවක්ති සේ දූෂණයට ලක් කලේ එසේ මිය ගෘස්තිබේදී බවත් පවසාති බෙනවා. ට වැැහනට ඇති රණාව නැවත කියන්නම් සේ දැරිය පැහැගෙන ග දෂණය කිරීමට පරෑ ගාතනය කිරීමට සුදූ බව පවසන කෝඩයා ඇය පෑගණනාවක්තිස්සේ දෂට ලක් කලේ එසේ බිය ගස්ත බියදී බවත් පවසා තිබෙනවා. මොහතේ වාසනාවන්ත ලතිබෙනවා ඒ අසාමාන්‍ය තත්වයන් තුළින් මානිසික පීඩට ලක් නොවන්න්නට මේ දැරිය නේද. ඊළඟට අපේ තවත් කතාවක් ලංකාදීපයෙන් නරගනිමු සයා ගාතනය කළ තැනට කොන්්ඩයා ගෙනත් පරීක්ෂණ. ශයිත් ප්‍රසන්නයි වාර්තා කරන්නේ. කොට දෙනියාව බඩල් ගම අකරන්ගා පදිංචිව සිටි පස්සඇැවිරදි සයා සදයවමි දැරිය පහැරගෙන ගොස් දර්ෂයකර ාතනක බවට අත් අඩ ගොට ගන්න ලබසිටින්න නේශ ප්‍රශන්තවත් කොඩයාා අප පාධදි සිදූ ප්‍රදේශයට රැගෙනවිත්. විධමත් ස්ථානය පරීක්ෂණයක් කිරීමට රහස් පොලිසිය කටයතු යොදාධතිබෙනවා. අතැ ගටගත් කොන්ඩයා සයා පැහරගෙන ගොස් දෂණය කර ගාතනය කළ ආකාරය ගැන සවිස්තර ප්‍රකාශයක් කර ඇති අර. ප්‍රශ ෙහිිබ ොතුර වදුරට වුරගැනීම සදදා අප්‍රාධ සිදූ ප්‍රදේශයට හ ැගෙන යතු ව ොලස් ස් ාන ේෂ්්‍ර ොිස් රෙක් ංකා දී පයටට පවසදවා. කොඩයා ගන බව ආරංචයට මහා සෙනගා එතට ගේන කියල ආරංචවෙලා මහා සනගා ෙතන්ටාව කොන්ඩයා ලබා ගන්න කොන්ඩයා ආරගන්න ජනතතා අතරට ගන්න. ැයි නීතියා අතට ගැනීමේ තරම් හොඳ දෙයක් නවේ ඒ තරන්න මේ කොහෙත් පොහො දෙයක් නොවේ කොමුණක් දැන් කියනවා එතැට ගෙනයන්නම ඕනේ කියන කතාව. ඉන්න අපි වැඩදුර වාර්ථාවට යන්න පෙර දිවයින පත්තරයටත් යමු දිවයින පත්තරේ මෙහෙම සටහනක්තිී නොව. කොන්්ඩයා විශේෂ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ එකට මේ ගමේ විමල් කීර්තියඇ තුළල් පිරිසක් වාර්තා කරන්නේ. ජනතාව ඇවිස්සති කියලත් සඳහන් කරනවා. කොට දෙනියාව බඩල්ගම කරන්ගහ පදිංචිව සිටි සේයා සැදවම දියනී මානුෂක ලෙස කෙසා කූර ලෙස ගෙල සිරිකර මරාදමූ කොටදිනාවේ කොන්ඩයා නමති සැක්කර තමයි අධිකරන වෛද්‍ය පරීක්ෂණ එකට අරගෙන එන්නේ. ජනතාව ඇවිස්සත කෙලාත් එතන සහඩලා තිබුණ. අපි දැන් ඥමූ මහුව කොහොමද දැඩි ආරක්ෂක රැකවල් මත්දේ මේ පරීක්ෂණයට රැගෙනාව කියෙල බලන් ඊට අමතරෝ ජනතාවගේ නැගී සිටි මත් මේ වැඩ දුරවාර්තාාවතයන. සේගේ ඝාතනය සම්බන්ධෙන් අතරංගුට පත් ප්‍රධාන සැකරු වන දුනේශ ප්‍රේෂන්ත හවත් කෝඩේ අනමැත්තා වෛ්‍ය පරීක්ෂණ කටයුතු දාහ අද පසරුවේ මීගම මහරෝහල බෙත රැගනාවේ, දැඩි අරශ්‍ය කරකවල් මධදෙයි. සැකු රෝහල් පරික්ෂයට රැගයෙන විටත් එමස්ථානය විශලා පරිසක්. අද පෙවරවේ සැකරු සයා සදවිිදරියගේ දය මූස්ථානයට පරීක්ෂණ කටයුතු දාහ රැර ඒම නිමිතුවතිීමහතුව. ්‍රද තු ශෂ පොලස් රක්ෂක් ති න සකරු රගන බවට පතිරගගේ අරංචයත් සම ප්‍රදේශවාසන් ශා පික් ම මහත්ම තර බලන් ද හ ද හ හ ල රන්න . <exploding noise> ්‍ය ම් බරටන ්‍ය ලට අ මේ හල්ලත්ට ද වට හම ස්ස න පිස්සුව දකලන්න බවල ම හො ට. ඇමස්ථානට පැමණි පොලිසනු දහරින් සයා අ සදමිගේදේ හෙතුබ හම ස්ාන විමරශනී ලක්. ඇම දගේ ග ත දාරග විවා පරක්ෂ කරම න උපදේසනු නවත ගන නද වලම ද න මාජන තාවර ර කල ටි. මේ අත සේ අසවමේ ාතනය සම්න්ය අත ගට ගත් ප්‍රදාන කර කොට ප්‍රේශ රද සිර බව පස නිස පි ප්‍රදේශද පොිස් ආරක්ෂය තින මේ සදවමේ ාතන සම්න්ය අ ට ප ත් ො න ද ල ප රයි. කරපුදගයා පොලි සිර පාපචාණය කරති බෙන්නේ සේයා සදවුමගේ නිවසේ ඉදිරි පස දොනින් නිවසට ඇතුළූ බයි දැරි රැෙන ගොස් කාාතනයකිරීමෙන් පසු ඇලමාර්ගයක් කළ දමාගේ බවද ඔහො පොලි සිරි පවසාතිබෙනවා දෙ මේ කාරණා තාම පත්තර ඇස්තරෙන් අපි කතා කරනවා පමණයි අවසන් වර්තාවසන් නිගමන පසු තමයි එන්නේ තියෙන දෙවල් ඔබත් එක්ක පැහැදි කරමින් බෙදාහදාගන්නවා පමණයි එඒ අතරය අවුරුදු දාහතේ පාසල් ශිෂ්‍ය. රටේම අවධානයට ලක්කමින් පවතිනවා මේ දාහත් හැවරදි පාසල් ශිෂ්්‍රි අපි වරෙන්වර සඳහන් කලාා ඔවු නැවත සමාජකත කිරීමේදී ආදරයෙන් සාදරයෙන් පිළිගානට සේලු පාර්ශවල වගකීමක් තිේෙනවා කියලා. මේ වගකීම පොලිසිය දරන්න ලෑස්ේද. ඔන්න ඔත්තන තාාවත් පශ්යක් යේෙනවා ඉනගට දිවෙයින්න මේ සතහන අරගෙනවා පාසල් ශිෂ්්‍රයාට පොලිසිය වන්දිගි වියේතුයි. වාස්ත ව නාය කර කියන් නෙලියන්නේ ජයිසුරය උඩක්ක ුර. ේයා දැරිය ගාතනය කරන්න ලද සැක්කාර සබෑ අපරාධකරු පොලිසිය මගින් අතඩං ගොට ගෙන ඇති නමුත්. ඊට පෙර මෙම සිෙද්ධියට සැපිට අතරං ගොට ගෙන බඳනාගාර ගත කරු ලබූ පසල්සසියාට පොලිසිය වන්දිගගේවයුතු බවයි වාස්දව නායකාර මන්තතිවරය කියන්. ද වන්දිගෙවීම කියන්නේ දෙවෙනි කාරණාව. ඊට කලින් පලවෙනි කාරණාව ඔවු අපට වැරදුනා. වැරදි කෙනෙක් කටඩං ගොට ගත්තේ අත්තඩං ගො ගත්තනි සැකපිට ප්‍රශ්ණ රීම කියන්න එකදය. න හිල්ලා සැකපට පශස් කරන්න පුුවන් හැබයි අත දංගටත් ගත්ත ොටේ රදීම කියන කාරනාව පිළිගැනීම පළමුව කරන් ටෝනි. වදකින් ටැඇති අර ඒප ඒ පිළිබඳද හඩ ඔබ ඉදිරි පත් කරද පොලස් ාධද ප්‍රකාශක්වරයා නවත කියන්න හගේ චරයාට බන් ඕගේ ක්‍රා කාරකම් අවට ට ලබු පැමිල වත්තෙක් අත ඩංගට ගත්ත ෙක ට චර ාවග තා කරන්න කොට නැවත ඔට. අපරාධයක්ක්ෂ දුවෙනවාදේ දහත්වට දෙපාසල්ශිෂ්‍රයාට ඒ ප්‍රශ්නාර්තම ඒත් නැගුව අදත්තේක එහෙමයි වස්ථනානකර මන්ත්‍රතුමා කියන්නේ පොලිසියබන්ධදිගේ ියතු කියෙන බලම අපි පොලසිේ ක්‍රාකාරකමිස්සාාට කොයාකාරයද ඒසිදදිහා සම්බන්ධව යන්න කියලම්. අලුතින් ලම ප්‍ර්ඥපතියක් ඇමතින චන්ද්‍රාණි බන්ඩර කියන්නේ ලියන්නේ වසන්තලයනගේ. දරුවන්ගේ සුක්ෂ භාවය වෙනුවෙන් අලුතින්ම ළම ප්‍රජ්ඥපතියක් ගැනීමට කාන්තාහා ළමමාකටයුතු පිළිබඳ ඇමති චොන්දරනි ඩර් බණඩාර මහත්මියගේ අවධානියමීති වෙනවා කියලා පත්තරේ වාර්තා කනවා. දැන් වැඩේ කියන්නේ මුොල්ු රටම ලවයින් ගැන අවදවෙලයින් අවස්ථාවක්. දැන් සේයායයින්නේ වෙනුවන් ගොඩ පැත්ති්‍යාකරන් ගහ පැත්තේ. හැවයි බලන්න කොයි තරං ඇත ප්‍රදේශවලින් ජනතාව මේ සම්බන්ධයෙන් සංවේදී වෙලා පෙරට අාවවද කියලා. ඒ අතරේ මේම සංවේදි වෙච්ච වෙලාවක තවත් දරුවෙක් පාලනිවස පපාකොටා ගාතනය කරනවා. කියන්නවත් බැරවිදියට කොඩා දරුවෙකු මරා දමලා හේමන්ත රන්දුු ඇතුළ පිරිසක් ලියන්න. බන්නේ ගාතනයට ලක්වුණු දරවා. අතුර්ගිරිය පොලිස් බලප්‍රදේශයේ පණාගොඩ කපුරු ගොඩ පදිංචි සිටි දසහැවැරදි දරුවෙකුසාහසකයෙකු විසින් ඊයේ පෙරවරුව අත්පා හිස්ස වෙන්වියනන්දමින් කපාකොටා කෘඩාන්දමින් ගාතනය කරනති බෙනවා. මේ ගැන හොයන්න ඕනේ. කද මේගෑන හොයා ඕන හරියටම නිිශ්ෂිත්වලේසම අප එපිළ බාද වැඩදුරවාරත හ මෙලෙස් ගතනේක්‍රතිබුණේ පනාගොට කපුර ගොඩ පාර ප්‍රදේශයේ පදිංචි, කවිින්තු දේවින්ත කපුරගේ නැමති පනාගොඩ පාක්‍රම මහාවිද්‍යයාලි, පස්ව නිශ්වණ ඒගෙනමල භූෂිෂේෙක්. අද පාසල් නොගගේ කවිින්දු, පෙරරිදුර වේසිේපයාා සමක නිවසේ බ්‍රැධී සිටතිබෙනවා. අන්තරෝපයා යම් කටයුත්ක් සඳහා පෙරවරු දහට පමන නිවසන් බැහැරව ගොස්තිබෙනවා. හ නවත පමණ විට දරුවා නිවසී නුසිට බැවින්න්නේ බව අසල්වාසින්ට දන්වා දරවාසොය අවස්ථාවේදී නිවසට ආබද පාලු නිවසකති බේදී දරවාගේ සිරුර සොයාගත් බවයි පිාපවසන්නේ. ඒ පවලගේ ලොකු කන ග පට ම ම ම ො මක පම ො ම ම ොම හිතුේ මෙත ම ප ට ග ාල . කවිු සහතර සහෝදරයන් තිතනක ගෙන් යුත් පවලේ බාලයයි. ට මෙම අනතුර සිදුවෝනවස්ථාවේදී හුගේ මවත නිවසින් බැහරව ගො ටිය සස් වලට ප්‍රතිකාර ලබාගැනීම සඳහායි හෝමාගම වැඩබල මහිස්ත්‍රත් සදර්ශෂ්න සූරයක් පරම හ පමිණ මහිස්ත්‍රත් පරක්ෂණයවත්ව වනු ලබවා ගාතනයට සබන්ධ කිසිවකුත් මෙතෙක් අතන ගොටගෙන නැහැ. පත්තරේ විස්තරින් උදෑස්සනවල් කීපයක් හැමදාම එකදිගට දරුවන් ගැනම මේ විදියට කතා කරන්න වුනා කෙකිවමන. obviamenteනt දෙව ුත් කතා කර මේ වි මේ න තුරුව. අද සැපතැම්බර් මසයේ විසි හය වනිදා. පේ වැඩිහිටි පරපුලට මතක ඇති එක් දාස්තම සය පනස් නවේ සැප්තම්බර් විසිහයවෙනිද ඔව බට මතකයි ඔබ තුහාරි. බඩාර්නායක පනස් හයවෙනි ගුණසමරු ආද එරිවිතෙන් පත්තර වාර්තා පල කරනො. බණඩර්නනායක ශ්‍රීමතානන් පැතු ලෝකයේ ගොඩනගමු. රාධිපති ෛත්‍රී පාලසසිරස සේ හතාගේ ප්‍රකාශ. ෞද්ගලික එකකා අධිකාරි අහෝසිකර ජනසතු ්‍යාර භිකරමින් පොදු ජනතාවගේ යාාපත වෙනවෙන් ප්‍රගතිශීලී ගමණනකට රට යොමු කල බන්ඩානායක යුගේයක සමාරම්බේ තම ප්‍රමුකාණ්ඩු ආරම්භ කර ඇැයි ජනාිපති මෛත්‍ර පල සේ මහතා ප්‍රකාශ කරනවා. ඒකට බන්ඩා නයක ශ්‍ර මත න සු ගිලි ු දජේ පෙරු කොට තු මා පැතු ලෝක ගඩ්නගීම තුමා ෙත දක්ව හැකි තුම උපහරේ වාවහි ජනාධිපති මෛත්‍රී පාලසින්සේ මහතා වැඩදුරටත් සඳහන් කර සිටින්නේ. එය අතරේ. ඇමරිකාවගේනවා යෝජනාව. ඒ ජිනීවා හා සම්බන්ධවයි. ආද දිවයින ප්‍රධාන ශ්‍රේෂපටයට මේ කෑවිල්ලා. ඇමරිකානු යෝජනාව ජිනීවා සමලුවට කීර්ති වර්ණ කොලසූරියයේ ජිනීවාසිට ලියනවා. චන්ද විමසීම තිේස්ශ්‍ර නිදා ශව ලංකාවේ සද බව කියය මාන මිකම් කඩවීෙන් පිබඳ සාාබැලීම, පොදුරජ්‍ය මණඩලහා අනිකුත් විනිස්සරන්ගෙන්ජුත් වනිවිදධභාවයෙන් සමන්විත යන්ත්‍රයක් පේටවීමේ යෝජනාව. ඒ මනවිිම් කවුසල වෙත මරිකාවසි ඉදිරිපත් කරති බෙනවා බ්‍රිතාානය මැසිඩෝනිියාව සහ මොන්ට්‍රි නීගරෝ යන රටවල් ඇමරිකාව සමග එක්ව මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි පත්තරය වාර්තා කරන්නේ සමහ රටවල්තින මොටි නීග්‍රෝ ප යාලවත් නඇති රටවල් කොමල න්ද විමසීමම තිස්සන දකිලා යි කියයන්ක ඇමරිකාව ව මෙහෙමත් කියනො මේ තෝරගනිම දෙදනමන පත්තරේ සාමය සංහිධයාව දේශ ශ්‍රී ලාංකිකයන් දෙවරක් චන්දය දුන්න වාර්තාාව මහිද අලුද්ගෙතරගේ ්‍ර ලංකාව ක්ති අඩපන කරමින් බෙදුණු ප්‍රවේශ එකට රට ගෙනයාමේ මාවත නිවත්තිි, සාමීය සංවිධ්‍යාාවිත ලඟාවීම සඳහා ගත්තවී යන වසරේ අවස්ථාදක්ද ශ්‍රී ලාංකයන් විසින් සියේ චන්දය භාවිතා කරති බෙන බව ඇමරිකා ක්සත් ජනපාද අවධාක්නය කරනවා කියල පත්තරේ වාර්තා කරන්න. එතර ඇමෙරිකා අපේරටේ චන්ද ගැනත් කතා කරලාතිෙනවා මේ ගෙවී කියන්නන අසරේ අවස්ථා දෙක් ගැනවයි කියනන්නේ ජනනාධිපතිවරණය ජනවාර අට වනිදදා යිට පස පැයත්තුූ මහමඇතිවවාරන්නේේ ේද ගැනයි. ඇමරිකාව සඳහන් කර ලතයෙන්නේ. එ අතරේ ආගබැත්තුමා යේ උත්සවේකදය එක්වමින් මෙන මෙහෙම කිව්වා. මානවීකම් ප්‍රශ්නය ගැනයි කතා කළේ ශ්‍රී ලංකාව කූඩු වී සිටි ත්වයෙන් මදුණ අංජුල මහික වර්තා කරන්නේ. මානවමිකම් ප්‍රශ්නය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සුභවාදී යෝජනාවක් ජිනිවා නුවලදී පෙරේදා සම්මත කර ගැනීමට හැකිවීමත් සමග ශ්‍රී ලංකාව කුඩ වී සිට ත්තයෙන් මෙදුුණු බව ග්‍රාමතරනි විික්‍රමසින්ඟම හතා සඳහන් කරනවා. කුඩුුව සිට තත්වය මදුණනායි කියලා කියන්න කොමුණක් මේ යෝජනාව කොයි පැත්තකින් හරි ලංකාවට හිතවාදී කරගතයුතු ඒ සඳහා අවස්ථාව ගන්නවා කියලා කියනෙන අප බලාගෙනමුූ බලමු ආගපැත්තුව මනවාදකි කියන කරනාවත් ජිනීවා කතාවත් එක්කම. කරුණු විස්සකින් සංන්විත මෙම යෝජනාව සසුගේ සතිේ එක්ෂචාතෙන්ගේ මාන මිම් කවුන්සිලේ සාමාජි රටවල්වෙත ඉදිරිපත් කරනේ ඔවන්ගේ අදහස් සහ සහය ලබාගැනීම අරමුණින්. න ්‍ර ලංකාව සබන්ධහි සකස් කරන වසන් යෝනාව ඒ පස්සවේ එක් ජාතින්ගේ න හිමික පිබඳ මහකම් රි කාරයා ල දිරිපත් කරුණා. නව යෝජනාව සකර ේ ශ්‍රී ලංකාවට වාසිදායක ලෙසටයි. ජතික හ දු කර ශ්‍රිල්ලංකාවේ දශයේ පරක්ෂ න්ත්‍රයට සහය දක්වීම. LEDDT සංවිධනයේ සිදු කළ මානවනීති උල්ලඟගණයකිරීම සඳහ වගවීම අවශ්‍ය බව. දෙදහස් දෙක දෙදහස්නව කාේයේදී ජාතන්ත්‍ර මානම කම්නීති උල්ගණය ක පුදගලයින්ට දඩුවම් ලබාදම සඳහ මෙමරට නීති පද්ධතිය සංශෝධනය කිරීම. උක්ත ක්‍රියාවලයට සමගමීව ආක්ෂකංශයේ ප්‍රතිංස්කරන සිදුකිරීම. සාක්ෂිකරුවන් හා විදිතයි ආරක්ෂාකිරීම පනත සහ මහජ ආරක්ෂාව පිමද ඥා පනත යි සමා ෝචනය. ත්‍රස්වදේ වැලක්වීම පනතර ත්‍ර ්‍රස්වාදේටෙහි නීති ඇතුළත් කිරීම බලත්කාරයෙන් පුදගලින් පැහැගැනීම වැලක්වීම පිළිබඳ ජාතර සම්මුතියටට ප්‍රමාධකින් ොරව අත් සන් තැබීම ඇතුළතු කරුණු රැක් නවයෝජනාව ඇතුළත්. යෝජනාව ප්‍රසිදවීමත් සඳ කොළවැැති උත්වේකද ආග්‍රමාතවරයා ඒ සම්බන්ධයෙන් අදහස් පලකලාා. න අදලුන අපි මේ යෝජනාව සම්මද කරගති ඒක කරන්නේ සේලංකා අධිකරන්න යාන්ත්‍රනය ඇත. शेष में विभाहරवा करන්න विශेष नीීතිग् කාඇला ඇති करන්න ඒක देේශයවාගේම අපි ුවමना හදුराජමंडले आविदेश नीतिग् नौरू हा सयोग्य अ ලබා गන්න එतेසිियल लම ලංකාව නීතිය අनुමත කරන්න होने देवाගේම आप प्रकाश कर मेराටේ देේශප ම කර ගට මना विवास्ताा जायएක විවරගන්න. इ विशाාල භयතිබුණේ मे රටේ ජनताාවට ආර්ික සම්බාට මූන දෙට ප්‍රශ්න ඇතිවේ කියලා අයය ඉ අග්‍රමත්වරයාගේ මෙම ප්‍රශය මරිකානු රාජ්‍යලයකම් ජෝන් කරීම මතාද අගේ කළේ මාතය නිවේදනයක් නිකුත් කරමින්. අතීතයේ වේදනාකාරී අත්දකම් නැවත සි ොවන බවට සාහතිකයක් ලබාදීම හා අතුරුතන්වී ඇති සියාදරනියයන් ගැන පිතුරුද මෙ යෝජනෝමගින් සැපේ නියති බව සඳහන්. න ීෘ රින් ටේතුළ හමුද ල නෙකො ගේ ීර් ති ම රකීම සිදුවන ති බ, ෝ රීම සඳහන් කරනවා. ඒ ජිනිවා ගැන්න අපිේ මේ දස්සල හරි හරියට වැඩි වශයෙන් කතා කරන්නේ අපේරට යානාගත පරපුර ගැන දරු පරපුර ගැන ඒ නිසාම ටිකක් යටගියෙක් කතාවක්තින ඒතමයි මහම ෙසිද වුණු අනතුරු. ඔබ දන්න වනේද මීට කාලෙකට කලින් සිට මේ දක්වාම එක් දිගට අනතුරු වැලක්වාර්තාාව වෙනවා මරණී අනතුරු මාර කරයානතුරු දැන් නැවතවතාවක් කී යාලියම එක වාර්තාාව වෙන වනේ ත්‍රීරෝධරිය බසේ හැපි පහක් මරුට ලංකාදිීප ප්‍රධාන ශ්‍රෂපාටයාද මරි අර එකම පවුලේ හතරදිනෙක් ත්‍රීරෝදරයේ කුඩු පට්ටම්. බසේ පැද වූයේ කොන්දොස්තර කොමද වැඩේ බරන්න චාරුපටිකත්තේකට අදාලබ. මහා අතරයේ සහ නොබට කියන්නම්. අතුරගිරිය පෝඩේ කොස්කදවිල මන්සන්ද්‍ය ආසන්න්නේයේදී යාලුවම පෞද්ගලික භස්්වතියක් සහ ත්‍රරෝදරතයක් මෝනට මෝනලා ගැටීමෙන් සිද අර්තුරකින් ්‍රෝද රතේ ගන්ග තික් ම පවලේ සිවධනෙක් මේියගේ කියලා තුවා ලැබූ ත්‍රරෝදරය දර හල්ට ඇතුළත් කරීමෙන් පස මියගස් ඇැයි අතුරගිරිය පොලිසිය පවසනවා. තුරට පත් යෝධරතය අතුරු කිරිය සිට මාලබේ දෙසට දාව්නමින් තිබේදී පද්ලික භස්්වතය මාලබේ සිට අතුර ගිරිය දෙස්ට දවුණනිමින් තිබිලතිේවා. අනතුර සිදුව අවස්ථාව භස්්වතය පදවා ඇතේ එමරතේ කොන්දොස්තරයයි තොරොතුර ැබී තිබෙනවා කෙලත්තරේ වාර්තා කරන්නේ මේ චාරුපත් එක්යි මියගේ දෙදනෙක්ගේ චායරුපත් ඔබට බලාගන්න පුළුවන් කමතිබෙනවා. පහක් මරුට කොන්දොස්තර පැදවවාද බස්රතය දැගේ ගැනලු පරීක්ෂණ කරගෙන යන්නේ ඒ අතරයේදමම්. සම සමයන්ට වැඩිතැබූ කෙනා වැල්ලුවා වැඩිතිල්ති නි්චමී දනේ සමයන් ටන වැඩිතැ්බේ වැඩිතිබේ මේ කඩුවෙල අධිරණේද. කඩුුවල අධිකරන්න බූමයේදී සමයන්ට වැඩි තැබූ චමී දැලේ හේමන්ත රන්ඳුුණු සමගින් W.D විතාන වාර්තා කරන්නේ. ගිනි අවියද දී ඇත්තේ අංගොඩ ලොක්කා ුවල මයි්වා අදිිකරට ඉදිරිපත්කිරීමට රැගෙනා සමයක් නැති අනවර්ථනාමයෙන් හැඳින්වෙන සැක්කරුට අධිරණ ශාලාාව ඉදිරිපටදී වැඩි තබා බරපතල තුවාල සිදුකර පලාගේ සැක්කරු. පොලිස් විශේෂකාර බලකායේ මෙහෙුම එකකේ නිලධරින් විසින් දුොම්පේ ගල කොළ හන්දියේදී ඒ අත්තඩං ගට ගෙනැති බෙනවා. චමී නැමැති මෙම සැක්කරු විසින් වැඩිතබීම සඳහා යොදාගත් මයික්‍රෝවර්ගේ පිස්තෝලේද විශේෂකාර බලකාය විසින් සස්වා ගෙනැතිබෙනවා තිට විශේෂ කාරය ලකාටම යන්න වුණා අල්ලන්නයි හොයා ගන්න. මොකද වැඩිතියල බෝමන නිරු පද්ධතව පලාගෙන ගිය පලාගිය පස්සංල වන්න කෞෘත්තියත්නෑ පෙරලලා වැඩි ප්‍රායක් තියන්නන කෞරෘත්තියත් අ අප දන්න වනේද. ැතකටර විඩිතේලන කාරය චාරෝපයකින් දැක්ක කෝොම විදිහටදගිය නේද පපු ඉසරහටදාගෙන පලාගෙනගී දැන් බලන්න ඇල්ඩුවට පසේ පොලිසිඒ පුටුවක වවාඩිවෙලඉන්න කාරයේ වැඩදුරවාර්තාව. සමයාහවත් අරුුණ උදේශන්ත පරන නැති පාතාල සමාජකයායට වෙඩත වූ බවට සකරන පුදගලයා අර ගඩ ගත්තේ දොම්පේ ගරු වල ප්‍රදේයේී අනතුරුව හ ොම්පේ පොලස් ස්ථන වෙ රැගන විත්්‍යබෙනවා චමන්ත දම දිරස ර නැති තිස් දහර පුද්ගලපබන ඔහු කලා යුදහ දාාවේ ේකරඇති බව පොලිසි පසනවා. අතරංගටගත් අවස්ථාවද සකර පුදගලයා අ තු ති පිස්තෝ පොිස් ර ැතිිබෙන. මය නැතිි පාල කල්ල මාජකගේ අරිමාන් බඳර ාරයේ සිට, කඩුවෙල මහස්ත්‍රත් අධකරය විභාගන නඩුවක්ෂදහ, පෙේදා රැගන අවස්ථාවේද මෙම විඩට ීමස් දවතිබනනා. වෙෙට බීමෙන් තුවල් ලබූ ඔහු බන්ඳර ාර් නිධාරන්ගේ ආරක්ෂා මත්දේ මේම විට කොළම ජාතිකර හලේ ප්‍රතිකරලබන අර ඔහට සැත්ක මක්ද සිදුකරති වෙනවා. ලෙඩට බීම සිදුකර පලාාගේ පුද්ගලයාගේ චයරෝපයක්. අධිරනූ මිය සවිකරතිබූ CCTV ආර්ෂිත කමරා පදධතියකද සහන් තිබූ අර, පොලිසි OSOCේ පරක්ෂණ මෙහවුල් ලබනවා. සැකරු ැනට දුම්පෙ පොරිස්ථානය රඳවාගෙන ප්‍ර්නරන් ලබන හු කඩුව මහස්තත් අික නෙඩ දිරිපත්කිරීම නේවිත්තයි. අපරාද කල්ලි දෙකක් අතර කලග සිට පවතින ආරවල්ලක ප්‍රතිඵලයක් වශයෙන් මෙ වැඩ දැවීම සිින්දුවී ඇති බවට ඒය සම්බන්ධෝ කරන් ලබූ විමර්ෂනයේදී හෙළිදරවී තිබෙනවා. ත් සටහන් පෙලක් අපපට ී තිරී, ප්‍රධන පිටව සහ පයක් තු ති න ඇතු පිටු වාර්තා කකිපයක් තිේන බලම වැදදුර ර්තා තෙක වි ාමේන් අනතුරුවන්. පත්තරවල ප්‍රධානපටතු තරන් තව තැන් දෙක්කට යන්නේ තුොරලතේෙනවා. එකක් නිව්‍යියෝග වලට අනිත්තක වෙද මුල්ලට අවිේ මුලින්ම නිවියෝක කට ගිල්ලෙමු. එක්ත් ජාතින්ගේ මහාම්ඩලේ හැත්තවෙනි සසිවාරය ඇනඹේ. චාරෝපයක්ත්තෙක්කයි වාර්තාාව අරගෙනයන්නේ. එක් ජාතිීන්ගේ මහා මණ්ඩලි හැත්තෑවැනි සැසිවාරය නිව්‍යෝකිී පිට ජගත් සංවිධාන මොලස්ථනයේදී ඊයේ පසරුවේ ඇරබුණු අතර ඒ සනිතුහන් කරමින් දෙදස් පහළව තිරසාර සංවර්ධන සබලුව ආරම්භ කරනවා එයට සුලංකා ජනාධිතුති වරයාඇතුළ දූත පෙරි සාභාග විසිටයාආකාරය අයි සුදත් සෙල්වාගේ චාරූපෙන් ඔබට දකින්නට පුළුවන් කමලබෙන්නේ ඊළං කතාව පාපතුමන් මහස සබලවාමතයි නිරුශ්්‍රවිමල වීරවාර්තා කර දෙදස්තිය තිරසාර සංවර්ධන සැලැස්මත් එෙළි දකි. එක්සත් ජාතින්ගේ හැත්තෑ වැනි මහා ම්ඩල සැසිවාඩේ සමුළු සැසේ පස්සනනි දින ඇමෙරිකාව නිවියෝක්තුවරදී ඊ ආරම්භෝනා පාප්තුමන් මහා සමළුව අමතන්නට පැමිණියා කාරයයි ඔබ අරපුංච චාර්පෙන් දැක බලාගන් අනිවෝක්තුුවරට ග්‍යාපි දැන් කනගාටුවෙල්ලාඟා වන්නේ වදමුල්ලටයි වදමුල්ලේ වතු නිවාස නවයක් නායයි නෝමන් පලිය වඩ නැතුළ පිරිසක් සටහන බවා සිරු පහ ගොඩ ගැනේ තවත් පිරිසක් අතුරු දන්. දින කීපෙක් සිට ඇදහැලන වර්ෂාාව හේතුවෙන් නුවරලිය කොත් මලේ වෙදමුල්ල වතුයායක ඒයේ සවස්ස තුනට පමණි සිදුව නායාමකින් වතු නිවාස නවයක් පමණ සම්පූර්ණයම විනාශවී තිබෙනවා පස්කන්දරරි අටබීසිටි පුද්ලයන් පස් දෙනුගේ මලසිරු මෙමන විට අවට ප්‍රදේශවාසින් හහා පොලිසිෙක්ව ස්වාගෙන තිබෙනවා කියලා පත්තරේ වාර්තා කරනවා කාලගුණේ අයහපත්තලතියෙනෙ තම භයංකාර විදියට අයි දන්නවා දහම කිවේ දැන් එකපාර්ට මහවැැස්සක් ඇදගෙන ඇතුලා එක පාර විනාශයක් වෙනට වඩා මේ ටිකෙන් ටික ටිකෙන්ටික සිදුවෙන් ආකාරය ික් දරුණු විපාකිස්සරහට ගේෙන් පුළුවන්කබතු ෙන කොයි ොතක කොතන පාක්වේද කියන්න බැරිවිදියටටයි කාලගුණ අයපත්වල තිනන්නේ ටිකටි ිකටක කඩින් කරතමයි යහපත්වෙන් ලපාල තිෙන්නේ. එනිසා හැමෝම හැම තරනම ඒ වගේ අවදානන් තැන්වල ඉන්නවනම් ගොඩක් පරිසංවෙන්න වැදමුල්ල ත්වය බලන්නයි මේ එකගෙනයන්නේ ම්බඩ් සහ කොත්මලෙ ප්‍රදේශ දෙකාතර පහිට ඇති ්ලූෆිල්ත්තේ පිහිටි ලිලිස් ලෑන්් වත්නිවාස පෙළ අද පසවරුතුනයි පහළවට පමණ මෙලෙස නායාමට ලක් වුණා. නායාමින් වතුනිවාස හතරකට හානි සිදුව තිබෙනවා. පස් අතරතිබී මියගේ කාන්තාවන් පස්තනිකගේ සිරුල්ු ගොඩග තර තවත් දෙදෙනෙකු අතුරතන් ඇති බවපොලසිේ සඳහන් කලා නර්ේ දිස්්‍රි කලේකම් හෙලන් මීගස් මුල මත්ම පවස වේ එමස්සානයේ පතිංචුව සිට සිල් චනතාව ඉවත් කර ඇති බව. මෙම නයාමින් තු අල්ලබ පුද්ගලෙකු අදපසරී, ගම්පොල මූිරෝහට ඇතුත් කරුණා. ඒගේ ලජ ඒක වතු පරලා එලතර වැැස ෝකාලා. එකලා බවල උෘදධය එලියට කියල කෑ න්නවා. එ ඇතුළටි කියලා මොකාද කියල ල්ල ආයිපෝ එලිය දෝකන මොක්ද කියල ලන්න විත්්‍යය කල්ලවා අග ටෝට් නාචර හිතරන නො දැඩිවර්ෂාව හා අයහපත් අලක තත්වේ අතුරදන්ුවන් සෙවිමීමි කටයුතුරට බාධාමතු කරතිබෙනවා. කෙසේ වෙත ඔවන්සවීම මිහිුම් නවතතා නොමති බව දිිස්ට්‍රික් ලේකම්මරිය සඳහන් කලා. දුල ත්ತේ ේ සමග නැතු ප ටು ර්ථ ಕ පයක් ತರ ගನ್වා දಾಸල ೈයිප හ විජවීරගේ පೌල. ඒ ක අತನ නනි ම ವಾර්ථාවක් රගෙන නවා දිවයි න පත්್ತරೆ. වි ජවීර හෝදරයාට ඇති ෞರವ ෝගේ දර පೌලತත් එසේමතිබෙනවා. ප ජයිප ප්‍රචර කලේකම් විජිත හරත් කියා එලියන්න්න සිරිබන්තරත්න සේකර රහණ විජවර සහෝදරයාට ඇතිබෙන ගෞරවට සමාමන ගෞරවයාගේ සහෝදරයාගේ බිඳද සහ දරුවන් සේලු දෙන අට ජනතා මුක්ති පෙරමුණ තුළ ඇති බහව එම පක්ෂය ප්‍රචර් කලේකම් විත හේරත් මහතා කියා සිටනවා කියලා කියන්නේ විජවර සහෝදරයා ජවත සිටියදීත් ජීවතතුන් අතර නැති තත්ත්වයන් තුළත් ඒ මහතාගේ බිඳද සහ දරුවන් පක්ෂය වුවෙන් විශාල කැපකිරීමක්කර ඇති බවත් හේතුම සධාන් කනවා කියලා වාර්තා කරනවා. ඇබැයි ජයිපේ මෙහෙම කියද්දී විජේවීර මහතාගේ බිරිඳ සඳහන් කරේ වෙනත් කාරණාවක්. ඊළඟ සටහන් අපි තෝරාගන්නේ ලංකාදීපෙන් මෙබරන්න කතාවක් දේශපාලක බිරියන්ගේ නමින් බලපත්ත්‍ර නැතුව දුවන බස් අල්ලයි. සටහන් අර්ගෙනය මහිද ලිෂංකර. ොළඹ යාපනය මාර්ගගේ සහ උතුරු පලාතයේ මාර්ග බලපත්‍ර නොමැත්තිව දාව නේවන පෞද්ගලික භාෂ්වත අනුවක් වහා තැඩන් ගොටගෙන නඩු පැවරීමට කටයුතු කර ලෙස ප්‍රහණන අමාත්‍ය නිමාසිරිපාල්ද සිල්වාමහතා පොලස්පත්වරයායට සහ වවන්‍යාව පොලි සිලධාරීන්ට සහ, ජාතික ගමනාගමන කොමෂන් සභාවේ නිලධාරට උපදෙස්දේලා. ප්‍රබල දේශපාලඥන්ගේ භස්්වත සහ රාජ්‍ය නිලධාරන්ගේ සහ ඔවන්ගේ බිරින්දෑවරුන්ගේ නමින්. ර්ග ලපත්‍ර නොමැතිහා තාවකාලික බලපත්ත්‍රයටටතේ බස්ධාවනය සිදුවන බවට තමාට තොරතුර ලැබී ඇති බවත් කිසිවයෝගගේ බලපෑමට යටත් නොවී මෙම බස් පරීක්ෂාව වෞ්‍යාවේී කළයුතු බවත් ඇමතවරයා මෙහිදී නිරධාරින්ට උපදෙස් දේතිබෙනවා. පුංචිදේකොත් අප මතක් කරම නැවතත් දේශපාලක බිරියන්ගේ නමින් බලපත්‍ර නැතිවදුවන බස් අල්ලයි කාටවත් නැමෙන් එපා කෙලින්ම වැඩේ කරන්න කියලා ප්‍රවාහාන ඇැමති කියන්න කියනවා කෞද ප්‍රවාණැමති නිමල් සිරිපාල්ද සිල්ලාමහතා ඩක්මතක්කලදමු මේ මදීල තිීනවලගේ දී ඇති එතුමගේ පහුගගේ ආණ්ඩුවෙන් කියනෙ කත්නේද. මේ එතුමාළගේ කියෙලා කියේ මනේ ඊලංටි ලංකාදී පත්ත්‍රට යනවා කොළම්ඹබ රා තැබෑරුම් වැඩි කරන ගැසතුවට විරෝධය පල කරනවා. මාදම්පාගම අස්ස ජිහිමියෝ කියන්නේ සුජිත් තේවාජලිගේ වාර්තා කරන්නේ. යාපාලන ලේබලයට මවා වී යමපාලන වැඩකිරීමට ඉදිිය නොහැකි බව ධර්ම ශක්ති සංවිධානය සභාපති මාදම්පාගම අසජීමියෝ කියනවා. රටපුරා මද්‍රභවිරෝධී පුළුල් වැඩිපරලා ක්‍රාත්ම කරන්න බවට පාලකයන් බහූ ජාරුවට පසගේ දා ප්‍රකාශ කළලා නමුත් ඒවා ඒ පොන්දූ විදිහයට එටුවන පාටක් පේන්න නෑ කොළඹ නගගේේ රාථබරුම් වැඩි්‍රීමට විශේෂ ගැසත්නි ේදයක්මකින් අවසරදීත වෙනවා දැනට කොළඹති වෙන්නේ රයා රාථබෑරුම් පහක් පමණ. මේ අලුත් ගැසක් නිවේදනයෙන් පස්සේ කොළඹ අනිකුත් ප්‍රදේශවලත් රාථ බෑරුම් අරෙන් අවස්ථාූදාවෙනවා. මේවා අපිට අනුමත්ත කරන්න බෑ අපි මේ තීරණයට විරුද්ධව නඩුමට යනවාකි කියලා උන්හන්සේ කියන්න. කොමද කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයිලු. මේ ඉස්සල කතා කළේ ගියආණ්ඩෝ ගැනර බලපත්‍රකතාවෙන් මේ රාථ බෑරුම් එක කතා කරන්නේ මේ ආන්්ඩුව ගැනයි. ආ්ඩුව. පේතන ගම ඊළඟ සතහනට ැවත සේයා ගැන ඇතුල් පිටිවාර්තා කතා කරනවා සේයා ගැන ත රක්නේ ලමාරපුර ගැනම ලමයින්හා සම්බන්ධ අපරාධවල්දී නීති ගැන මෙ දිනමින සයා දැරියගේ ගාතකයන්ට දෙන නීති දැඩි කරන්න. කාන්තහා ළමා කටයුතු ඇමති නීකයන්නේ. සයා දැරියගේ ගාතනයට සම්බන්ධ පුදගලයන්ට නීතිය දැඩිව ක්‍රාත්ම කරන ලෙස කාන්තහා ළම කටයතු ඇමතිනී චන්ද්‍රාණි බ්ඩා මහත්ම බලලාාරෙන්ගින් නිල්ලලා සිටිනවා. නීති දැඩි කරන්න කියලායි කියන්නේ. දන්නවාද ජාතික ළමමාරක්ෂකධිකායම පද්ද කරලාතියෙනෙළ එතනම හ පැත්ති වාර්තාක ර්ථාවතියෙන්නේ. ලබ අපරාධවල ටෙරහි නීති පද්ධතියට සංශෝධන ඕනෑ. වර්තා කරන්න බුද්ධිකා එබුලාන. ලබයින් සම්බන්ධයෙන් අපාධ සිදු කරන්නට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රාත්ම කරීමෙන් පමණක් එවැනි සිද්ධී සම්පූර්ණයෙන් වැලක්විය නොහැකි අතර. ඒ සහ මෙරට නීති පද්ධතිය විශේෂංශෝධන වියයුතු බව ජාතික ළමාරක්ෂක අධිකාටය කියන. හමතාවක් කියේ නො. මේ අ සේයාගේ ගතනයක්ත්තෙක් ඇත වුුණු තත්තේ දී අම්මාවරුන් පිබඳවවාත් ඔන්ගේ වගකීම් පිබඳවවාත් යාලි කතාබාහට ලක්වෙලා තිබෙනවා අම්මාවරුන් වගකීීම විිටු කරන කාරය පිළිබඳදව කිසි ාඩුවක් නෑ සමහර තැන්වල සමහර වෙලාවට අඩු පාඩුසු දුනාට අම්මාවරු කියන්නේ එදත් අදත් හටත් ලෝකයේ අම්මාවරුන්මයි. මේ අර ලෝම පා වෙලා කල කකිරල්ලා ඉන්න මොහොත එකක කියවෙන එක ම නාම අම්ම. අප මේ වැඩදුර වාර්තාවෙන් තවදුරටත්තේ පිළිබඳද ආදාධනයම් කරම. සයා සදමි ගතනයට ලක්ව අදට දින දහතුොනක් ගතවූවත් ඇල් පිරිබඳ කතාබහ මෙන්ම එවට නිර්මාණය වුණු අතුරු කතා තවමත් නිමා වී නෑ. ළමා අපයෝජන කාන්තාහිංසනය මානසික විකෘතීන් මෙන්ම මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම ආදී මාතෘකා ගණනාවක් මෙ සිද්ධීන් සමග කරලියට පැමිණිය. මවගේ භූමිකාවහා ඔවුන්ගේ හැගේම් මෙසිතුවීම් මාලා වහරහා විශේෂ නිස්මතු වුණ. මෙසිද්ධයේදී මුලින් දරුදුකට මහනතුන්නේ සයා සදවමිගේ මවයි. ලෝක මිට ඇගල්ල දික්රේ දරුවන තුවේච ේදනාවත් අපි තිබා දරුව අසංගෞරයව දක්ක ගන්න අපට ිනිිය ළඟටත්්‍යයාගන්නඩ පෙරිතත්යත් තිත්බේ පිට අපේ දරවා ඇැතිවුණා ඉස්සරහටත් මේ වගේ දේවල් වෙන්න ඉඩතියඩ ඕන්නේ සේගේ ගාතනයක් සමඟ අත්තරංගුවට ගෙන සකකරුවකු බවට පත්ව අවලාදවිඳ. පසුව නිර්දෝශී බවට ඔප්පුූ පාසල් සිසවාගේ මවද. මේ සිද්ධියදී පීඩාවටත් වූ මක්. ගේ පුතාට ඇතු වෙච්ේ කලු පැල්ලම කව්ද නන්න. එයාතත් විස්කෝල යන ලම එතකරතාව ඉදිරි අනාගතේටයා මූුණ දෙන්න ඕන එතකොට ඒවාගකීම දරන්නේ කවද. සයාගේ ගහතයේ ප්‍රධානසකරු බවට දැන් පත්ව සිරින පුද්ගලයාගේ මව. මෙසිදුවීමේදී දැඩි පීඩාවක් විඳනවා. මෙ මෙහම නරවැඩගන්නගේලා දන්නද. නන කවදක්කත් කරන්න අර මේ ගොල්න්රෙන් අඩුවත් තියෙන ඒකටකින්. ඉන්දා එ ඒ පැත්ත කලේඉන්න. ස්කෝලගේ නත්ට. ඉස්කෝල කියන ඇයි ඇ නත්ත. ගියනෑ අපිකින් ඇරි ගියනෑ මාහත්තයකෙන වැඩ අපි ටරිින් එච්චට වත්කමන්න අරින්ද. මෙ සිදුවෙන් මාලාව ළමාලෝකයට හදවතින්ම පැඳනු ප්‍රවීන ලේකිකා සිබිල් වෙත්තසිංහ දකින්නේ මෙිලිසින්. අමට තමයි වගකීම තියෙන වැඩියෙන් ළමයි ගැන සෙවිල්ල බැලල්ල තියන. දැන් අර අපරාධය රල්ලගත්තු ළම ඒළමය ඔකට සම්බන්දත් නැම ඔය කැල තියනුම ලුජීවිතේ ති ඒයම්මලකොහොම දෙ මේක විසඳගන්න ඉදි ඔය ඔක්කොටම ඒ ලමයින්ගේ අම්මලා නෙවෙේ වැරදිකාරයෝ මේ රටේ අපේ රටේ හුදවන දැන් දාහත්තර දෙ පාසල්සසවා නිෙද හස්සෙද්දිෙන්. කරලක්තිනවා කියන කතන්දරයේඒ විදියට අපි ඉදිරිපත්කරීම කොයි තරන්නම් සාධාරනද දැ කැල ගැන කතා නොකර ඕපිළිබඳව ආදරයෙන් බලන්නට අවස්ථාාවක්ක ගතති යුතුයයි යෝජනනා කරනවා මේ මෝතයේත් අති බහදත්තරය ඕ පි බඳව තා ආදරයෙන් බලන්නේ. අපි විදෙස් සාර්තා සඳහත් ඕරාගන්නවා ලංකාදීපෙන් ලෝවටා. ඉන්දී දජයේ අත්සනක් දැම්මාට අගමැති නරේන්ද්‍ර මෝතිිට දොස්. ියක්නරෙන් ලැබෙන මේ පෘත්තිය අනිත්පෘති තියෙන ල්වසන්න මද පාපත්මෝ නිවියෝක්තුරට සපත්ති කලෙක ඔබ දන්නවා. එනිසා මේ කතාාවමං ඔබට කියන්නම්. ඉන්දිය දජයේ අත්සනක් දැම්මාට අගමැති නරේද්‍රමෝදිිට දොස්. එක්සත් ජාතන්ගේ උදහ සමලුට සභාගීමට ඇමෙරිකාේ නිවෝක්තුුවරට ගසටන ඉන්ද අග්‍රමාත්‍ය නරෙන්ද්‍ර මෝද. ඇවරිකා ජනාධපති බැක් බාම මුුවීමට නීවිතාතර. එ අවස්ථාවේදී සහිවටනයක් ලෙස ඔබමට පළිගන්නවන ඉන්දිය දයකට. සිය අත්සන යදුවයි. මෙමනට සමාජාල විබ්ඩිවස්සේ මෝදිිට දොස්සහන්න සිද වෙලතිෙනවා. මෙම දජය ඔබාමට පිගැන්වීමට නියමිතව ඇත්තේ මෝද අතින් දව ඇමිකාවේ අංකෙකේ කෝකයක මෙන්ම එරට වෙසන ඉන්දයානයකුද වන විකාශ කන්නාතින් කියලත් පර්තරවාර්තා කරනවා. විකාශ කන්නාතින් කිය පත්තරරි වාර්තා කැරනවුවම්. පෙදස්සල රක්ගබි ලෝකුසලාන හරි හරියට යනවා යද දෙේවල් සිදුවවෙන්නේ දක්ුණු අප්‍රිකාව දන ගැස්වා ජපානය විසින්. මේ තවත් එක්තර අස්ථාවක් දනගසන්න බැරුණනත් යමයම් ජයගහන ලබාගත් අවස්ථාවක් ලංකාදිීප ක්‍රීඩාපිටුවෙන්. ගලිවරලා මවිත කළ උත්සාහකදිනුමක්. වාර්තා කරාණේ මනෝ බහන් ප්‍රනාාන්දු. ෝක රක්ගබි ශ්‍රණගතකිරීමම් අතරේ නොම්බ එක කණ්ඩෑයමන වත්මන් ලෝකෂූර නවසේ න්තියක්ත් විසිව ස්ථානය පසුවන නැමීබ්‍යාවත් අතර ගලිව සහ ලිලිපපුට්ටන්ගේ කතාව සේගන්නමින් පෙරේදා ලන්ඩී ලම්පික් ්‍රඩංගන පැවැති සේකාන්ඩගේ තරගේ ලකුණු පනස් අටයි දා හතරකින් ජයගන්න නවසීලන්තය සමත් වුණ. ඒත් තරගේ පනස්වනි මිනිත්තුවයේදී ජහන් දේශල් ෝකෂෝයාන් ේහිවත්වබූ උත්හක දිනුම තරගේ නරබන්නට පැමිණ සිටි පනස් දෙදාහසක ක්‍රඩාලෝලයෙන් අමන්දානන්දේ දෙගඩ තලා යාමට තරම් සබත්තුන කියලා පත්තරි වාර්තා කල්ල තිෙනවා. අපි කාටුන් පෙළොඹටඉන්දිරි පක් කලන්නම් මේ විරා මේේ නතුරුව. ල උදසනක් උුසුම් කළහැකි කාටෝන් කාටන් පෙ බලන්න හදන්නේ ලංකාදීපේ පංකජරුවන්දගේ සරද දේශපාලකතුමා සරදම්ට කියේනවා ආගමැත්තුමා වී ගැන කතා කලා කියලා තොට සරදම් කියනවා ඇයි වට්ටක්ක ගෙනත් කතාගලේ කියලා පාලිමිින්ති වට්ටක්ක ගැත් කතා කලා දැන් ලංකාදීපේ කවියකටයන්නේ තලන්ගේ අනේද කියන්නේ කවිය බලන්න පද පේරිහතර නීතිය වැටී ඇත අද පල්ලට කානු ඒගෙන අතට නූගත් පිරිමිද ගෑනු. කියමින් මිනි මරවා එලියට දානු දුටුවෙමි අලුගෝසු චරිතයේ රඟපානු. උඩක් දේවල් ගැ හිතරණ තීර අනේ දෙදකාවෙන්. දැන් අපරාධ කියන මහා ගහ සිදලන්නට පොලිසිය ධරණ වෑයම. අපූරු දෙදයක් කියවන කටවනයක් දෙනමිනේ ප්‍රීතිකන්නන්ගරගෙන්. අරබන්න. රාද කියන හා ෘක්ෂය වැඩිලතියෙන ආකාරෙේ බට හොඳට පෙන්නේ ඒක ගුල්ලන්න කියලා ගිය පොලිසිය බැකම් පොල්ලත් තරංගේ ලතිේ යර ලඟගතිබුණු පුංචි පැලයක් අරගෙන උගුල්ල පෙන්න්නනවා මෙන්න අපරාධ සිදුබිධ දම්බක් කියලා මේ පැත්තෙක් ගහ ඒම්මමයින්. ඊළංගෙට අපි බලන්නේ තලංගම ජෑසිංහගේ පලාාමල්ල ලංකාදේපෙන්. රාජදාසයි වයිෆුයි කොහේදයනවා ෙරිද කියනවා ස්ත්‍රයි දෘෂණ සා අමාප්‍රචාරබලට මරණ දඩුවම දියුතුව කියන යෝජනාව. පාලිමිේතුවට ගේෙන්න්න මන්ත්‍රී කෙනෙක් කොයාගන්න හරි අමාර වුණාලු නේද කියලා. එතකොට රාජදාස කියනවා තමන්ගේ බෙල්ලට තමම්ම තොන්ඩුවදාගන්න කෞදහාමිනේ කැමති වෙන්න කියලා. හැබෑටම මේ දිවයිනි සුමතිපාල ජෝතිපාලගේ සමයක්. රාජිත්ත කියනවා සල්ිවල්ට මේ රටේ කරන්න බැරි දෙක් නෑ කියල ක යාලුවෙ කියේම කියලදිී අනත්‍ය අලුවකේවා සල්ලි ඔයන්න දේශපාලනය තරන්දයකුත් නෑන කියලා. ඒ සමයන් කාටවනේ සමයන්කිවමදැ මතක්කන්නේ අර අල්ලපු සමයන් අත් අඩං ගොටගත්ත. ලංකාදීපේ තවත් කාටවුන එකට යන්න කලින් කක්කත්දීපේ කැරන්න මොකක්ද. ඒගෙන පැරිණි පොත්පත්තර ේ තියෙනවානි අන්නේ හෙම පොතක් කියනවා ඒ තුමාගේ පුතා මෙන්න බලන්න තලන්ගේ ඒ තුමා කාටවුුණේ. ඒතුමාගේ පුතා පොත කියේවාන ඔඕන්නවලන්න පුතා කියවනවා කක්කද්දීපේ වූ කලී චන්දයෙන් පරාජිත වුවන්ට මැති ඇමතිකම් පුදන හොරුන් ස්ත්‍රීදූෂකයන්ට ළමා අපචාරකාරයන්ට මැතිසබේට එවන මුක්ද චන්දදාකයන් සිටින කියගේ නැදී ඒතුමා මැදට පැෙන්ල්ලා චී චී පුතේ ඕක ලංකාවට අපහසරලියපු ජා පොතක් මගේ පුතේ. නෑතත්ති මේක ලංකා වගෙනලිය පොතක් නවෙේ කියල පුොතා කිය දිය ේතුමා කිය නවා ලංකා වෙනතුව වෙන කොයි රටේද මයිපුතේ ඔය වගේ ආණඩුවත්තයෙන කියලා. ඒළඟට දිවයිනේ උදේ විමල සරිගේ කාටුන් එක. අරබලන්න පඩිපෙල උඩ තිබුණු යමක්. වැටිල සද්දෙත් ඇයි ඇහි බිමටේනවා. සීනුවයි මේ පඩිපෙල්වලින් වැදිවැ වැටිවැටි බිමටෙන්නේ කෞද මූනට අත්තතියාගෙන බලාගෙනෙඉන්නේ. රෝහණ විජ්‍යවීර සහෝදරයයි බලාගෙනඉන්නේ සීනුව වැටිෙන තුරා. මේ බිමල්වීරවංශ කොහෙද යනවා ලංකාදීපේ දස්සහපොලානගේ ස්වාරිස්. ඇ ලා මුටි ැඳදි ඔක්ක මාරගෙනයන්නේ මල්ලත්තරගෙනයානවා අමතක නොකර එකවාටම ස්වාරි දුවගෙන ගිල්ලානු සර්තත් නිවාස ප්‍රශ්නයද කියලා. උත්තරය මොකක්ද. නෑ මටතයෙන්නේෙ කුසියක් නැති ප්‍රශ්නයක් බන් කියලයි කියන්නේ මේ කුස්්‍යයක් කොයාගෙන යන ගමන. දිනමිනේ බාහුගේ අංචනම මෙන්න. මේ පොවතක් ඇවිල් තියෙනවා හැනවා හිටපු ජනපති ආගමිකවතාවත් රැසකට සභාගි වේ කියලා. බාහවානුව අරම කෙයි අපපා. ලඟදදි චන්දයක්වත් නැතිව කියලා. අ විවර්ෂණ කොමිසමක් ගිහිටපු ජනතිපත්තුමා ෙදට ගිහිල්ල ප්‍රකාශයක් ගත්තා. ඒ කොමිසම මේ ඒකම් කියනවා ඒක ජයග්ගානයක් කියලා ඒ කාටුන්ෙ එක ඇැවිල්ල තිනවා ලංකාදේපේ තිස්සේවා විසගේ හිනා වැස්ස. කවද පබයාට අන්දවලා ගෙදරට ගින් හරි ප්‍රකාශයක් ගැනීම ජයගගානයක් හම කිවනම් අර කමිසමේ ඒකම් එතනන්දල තියන පා එතනින් කොරුල් ඇඉගිල් යන ගවන් කියනවා පී චන් කියලා. අවසාාන කාර්ට ෝඩට යන්නේ සමහරු ශ්‍රලංකයානනි දස්පක්ෂ හිටියෙ කොහමද. පහගිය මැතිවාන්්ඩයටට කලින් සමාරු හැසුරුණු ආකාරය කොමද. මාධ්‍ය හමෝුවලට වහකුප්පිය අරගෙන ඇවිල්ලා ප්‍රතිවාදී පක්ෂයට දෙන්න උත්සාහ දරප අඇත් හිෙටියා. යාලා දැංකෝමද හැසරෙන්නේ මහින්ද රාජපක්ෂමහතා ජිනවා යෝජනාවලේ පිළිබඳ තමන්ගේ ස්ථාවරේ නිේදනයක දැම්මට පස්ේ ශ්‍ර ලංකාන දස් පක්ෂ මධ්‍යමේ දයාය මොනවාද කිවේ මේ ඔක්කෝ මතකතියාගෙන අවසාන කාටඋුණියේ බලන්න ලංකාදපේ දසගින්. වෙන නිවේදනයක් එළියට දානවා ජිනීවා වාර්තාව ගැන මහින්දගේ නිවේදනය. එතන්ට ගිල්ල කලුපටි කරාටේ ෂූරේෙක් ආ ඩිලාන්්පෙවලෝ කමේඉන්නේ අරබලන්න පාදය පෙරටදා. නිේදනය හිල් කරගෙන ගොස් මෛන්දරජපක්ෂමහතාගේ කන හඩහහා වැඩෙන් පහරක් කෙල්ල කරනවා තරු විස්වන්. කෞද්ද පහර දෙෙන්නෙ කාටත. හිට්ට පවාන්ඩුවී නායිකයයි ඒකෑමති කෙනෙකුයි. කාලයමාවන වෙනනිසක් අපි හමේ මේේක පුදුම ලෝකයත් සමගින්.